एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवेन दिगेरुमाय अम्यो बलन इकमंट इन रात्रन वाशा मारे कुसातगा कीवी कुसीना धरु आटे वैद्यवरे रोहाल कथवन कीवी अनिदाय ඒ තීට කලින් අමාරුවේයි වාෂාට හිතෙන තරම්ය. පිටකොන්ද ඇවිලීගෙන මෙන් එකවර වේදනාවක් එයි. ඒත් ඒ වේදනාව විලිරුදාව නොවන බව වාෂා දනී. බලන්නකෝ. ඔයා එනකොට අපේ තාත්තිට වෙලා තියෙන දේ හරි දුකයි. මේ වගේ දවස්වල වාගේ තාත්ති මල් ළඟ වුණනම් එයා මටත් වඩා ආසාවෙන් ඉඳි. මෙහෙම හිතෙද්දි ඇවිලෙන්නේ වාෂාගේ කොන්ද නොවේ. පපෝය වර්ෂා අවසාන වරට ඔහු හමුු දිනේ සිහි කළාය. ඒ කළුගම්මෝය අසබඩ නිකේතනයේදීය. මේ පුංචි පැටියා කුසේ පිලිසඳ ගන්නට ඇත්තේ එදාය. එදා ඔයා මගේ බඩට ඇවිත් කියලා නිකමටවත් මට හිතුනේ නෑ. වාගේ තාත්තිත් හිතන්නේ නැතු ඇති. වර්ෂා සිතුවාය. වර්ෂා ඇඳෙන් නැගිට නිවස පුරා ඇවිද්දි ඉඳගෙන මේ ඉඳිද්දි කොන්ද ඇවිලෙනවා වැඩි නිසාය. අඩි දෙක තුනක් ඇවිද ගොස් ඇය අලිත් නැවති කොන්ද අතකයි. අමාරුද මෙනික? අම්මා පැමිණැස්සුවේ කෙල්ලගේ කොන්දට අතක් තබාගෙන මේ වාෂා හතියෙන් මේ සිනාසුනාය. ටිකක් කොන්ද දිගේ ගින්දරක් වගේ එනවා අම්මේ. ලංවෙද්දි එහෙම තමයි. අමාරුවෙන් හරි ටිකක් ඇවිදින්න. නැත්තම් දරුව එද්දි අමාරුයි. කොච්චර වේදනාවක් දැන්නත් කමක් නැත. පැටියගේ මුහුණ දුටු පසු ඒ වේදනාව යනු ඇත. ප්‍රියා අවදම්මේ එයා එළියට ගියා. මෙහෙමයි දරුවට ඕන කරන ඔක්කොම උස්සගෙන ඉදෙන්. ප්‍රියාටයි අම්මටයි පිං. මොනවද මේ කියන්නේ? මේ එන්නේ අපි ඔක්කොමගේ දරුවා. දෙවියන් ජීවිතයට මේ සිනාස ලන් නොකරන්නට අද දවස කොතරම් පාළුවෙන් තනිකමෙන් ගත කරන්නට සිදුවෙනවාද? එසේනම් ජීවිතයේ මේ දුෂ්කර මොහොතට මුහුණ දෙන්නට වන්නේ තනිවමය. අද හෙටයි හොඳට නාලහෙම පත් ටිකක් කාලා හවසට උඩුමළුවට ගිහින් මලක් හෙම් පූජා කරලා ඉමු. දෙවියන්ගේ පිහිටෙන් කාදරයක් නැතුව දරුවා බිහි වෙන්න කියලා බාරයක් වෙමු. පපුවත් බරයි වගේද? ඔව් අම්මේ, එයාගේ කුක්කු පිරිල වගේ. වාෂා පිරියාගේ කිරිබර ළමද අම්මාට පෙන්නුවාය. අම්මත් කොහේ හරි ඉඳගෙන වාදියා බලාගෙන ඇති. මාත් නාලනී නංගිව හීනින් දැක්ක ඊයේ පෙරේදා. පැටියා ලැබුණම අම්මා මතක් කළ දානියක් දෙන්න ඕන අම්මේ. ඔක්කොම කරමු. හිතේ දුක්කන්දරා තියාගන්නපා. සමහරේට මේ එන දරුව ඔක්කොම් ප්‍රශ්න විසඳයි. එහෙම වෙනවනම් කොතරම් හොඳද? දරුවන් නිවන් වාසනාවක් ගෙනෙන බව වාෂාද අසා තිබුණි. මට මොනවත් එපා. ඔයාගේ තාත්තියෝ අපි ළඟට ගින්න ගන්න ඒ ඇති. වාෂා උපදින දරුවාට කීවාය. මං තේක කදාගෙන ඉන්නම්. උයන්න ගත්තෙත් නැත්තේ මේ කෙල්ල උයන්න මොනාරි උස්සගෙනයි කියලා. මේ දවස් ටිකේම ප්‍රියන් වදා අරහෙට මෙහෙට දුවමින් මාළු කොස්පලා හොයාගෙන ආවාය. ඒ වර්ෂාට රහට බත්කටක් හදා දෙන්නට. වර්ෂා පද්ද පද්ද ඇවිදගෙන ගොස් ඇඳේ බඩද දිගා කරගෙන ඉඳගත්තාය. සෙනසුරාද උදේ වෙද්දි වා ඉපදිලා අම්බගෙන් සූසුස්කගා කුක්කු බොයි. මේවා සීකරද්දි වර්ෂාකෙත් දෙනෙත් කඳුලින් තෙත්තීගෙන යයි. අපේ තාත්ති කවදාරි අපිට ලැබෙයි. ඔයයි මායි එතකල් බලන් ඉමු. අපේ තාත්තිට අපි නැතුව ඉන්න බෑ. දැන් තාත්ති අසනීප වෙලානේ. නැත්තං එයා රට පුරාම අම්මිය හොයනවා. අම්මිටත් බැරි වෙයි තාත්ති ළඟට නොයා ඉන්න. වාෂා ඇඳ වුන් ඇඳුම යටින් අතදම සිතින් මිමුණු ආය. කවදාරි වාගේ තාත්තා මටයි වාටයි ඇවිත් කතා කරයි. සමහර විට එයා අපි දෙන්නවත් එකගෙන රටකට යයි. ඒත් කමක් නෑ. තාත්ති ඉන්නවනම් අපි දෙන්නට කොහෙ වුණා මොකද?
ඕම හිතමින් සිටිද්දි වාෂාගේ දිනෙත් එහෙමම පීවීගෙන ගියේ. හීනෙන්වත් එන්න රත්තර මල්ලඟට. සක්විති මාගෙදරට ආවේ පාන්දරමය. ඔහු වෙද්දී නිවසේ හැරියුන්නේ අනුලා තනුජාත් පමණි. සුදු මහත්තයා අද පාන්දරම? චූටික්කිත් අද හැරිලා. සක්විති අනුලා අතෙවුන් කිරිකෙටි සිඟිත්තියකි පුංචි අතා කල්ලා ගත්තේ. අපේ කෙල්ලත් පාන්දරම හැරෙනවා. මේ දකි තනේ එල්ලිච්ච ගමන් ගැනිට වැඩක් කරගන්නවත් නෑ. අනේ මේද නෝනට උදව්වටවත් කෙනෙක් නෑනේ. අපි ඔක්කොටම උදව්වට හිටිය එක්කෙනයි. සක්විති කිවි දුකෙනි. අනුලාද සෝබරව හිස වැනුවාය. තනෝජා, කෙල්ලේ අද උදෙන්ම කෑම ටික ඕන. හා සුදු මහත්තයා, උදෙන්ම ඩොක්ටර් ගාවට යන්නද? සුදු මහත්තයා, මං හිතුවේ අනුලක්කේ කොල්ලව ටික දවසක් බුක්ෂොප් එකට එක්කන් යන්න. ඒකට පුරුදු තැනනේ. ඒක හොඳයි. මාතී පුදුම දෙයක් දැක්කා. අනුලා ඇල්බමේ කතාව සක්විතිර කීවාය. ගෑණි කෙල්ලගේ පින්තූර ඔක්කොම ටික හංගලා. මේකගේ පපුවෙනි අකේ කෙල්ල ඉන්නේ. මාත් හිතුවේ ඒකයි. මෙයා නිකන් ඇවිස්සලා දඟලනවා. අනුලා සුද්ද සිංහලෙම කීවාය. තනුජා සිනාසුනේ මුව තද කරගෙනය. මේ දායෙත් මේ එන්නේ අනුලක්කේ. ඔය ධනේ අයියා එක පාරට යන වෙලාවක ගිහින් එන්නේ ඒ පැත්තේ. ගෑණිත් හරි පාළුවෙන් ඉන්නේ. මං දන්නවා සුදු මහත්තයා, මේ ගෙදරට කොහමත් හොඳ ගෑනු යා දෙන්නේ නැහැ. සක්විති උඩට ගියේ අනුලා කී කතාව සිතමිනි. වර්ෂා අද මේ ගෙදර ලේලියුවා නම් මේ ගෙදර අද මගුල් ගේකි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. Thank you.